කාගෙද පූජා ආදරේ එස් කියලා තමයි තියෙන්නේ ශවන් මං හැමදාම ඔයාගේ සතුට ඔයාගේ ආරක්ෂාව ගැනයි හිතුවේ එස් කියලා තමයි තියෙන්නේ කොහොමද ශවන් ශවන්ගේ මැසේජ් එක නෙවෙයි මේ මං හැමදාම ඔයාගේ සතුට ඔයාගේ ආරක්ෂාව ගැනයි හිතුවේ ඒත් ඔයාට මාව වදයක් වුණේ මගේ අතරේ වා තේරුම් ගත්තේ නැති නිසා මම මගේ සතුට කොච්චර ඔයාගේ සතුට වෙනුවෙන් කැප කරාද කියනවා දන්නේ නැහැ කවදාවත් ඔයාට දුකක් දෙන්න අකමැති නිසායි අදත් මම මෙහෙම දුක් විඳින්නේ බකමූනේස් දර්ශිත ලස්සන දොස්තර අසනීප වෙලා ඔබගෙන් බෙහෙත් ගන්න මං ආවේ ලෙඩේ හොඳ කරගන්නයි ඔබව දැක්ක වෙලේ ඉඳන් දරුණු හඳවත් ලෙඩක් ඇදලා මගේ මූණ මතක තියාගන්න හොඳට මං හෙටත් එනවා බෙහෙත් ගන්න එයා වෙනුවෙන් ආකෝ මං දැක්ක ලස්සනම hinaව තිබුණේ වෙන කාටවත් නෙමෙයි ඔයාට මාව පිච්චිලා යන තරම් බැන්මක් තිබුණේ වෙන කාටවත් නෙමෙයි ඔයාගේ ඇස්වල ආදරයක් පස්සෙන් පන්නපු මට ආදරේ හිතුනේ වෙන කාටවත් නෙමෙයි ඔයාගේ හිතට ඉතින් හුස්ම නවතින්න මට ඕනේ වෙන කාවත් නෙමෙයි ඔයාව නිලුවේ අසංක මදුවට තමයි එහෙම කියන්නේ ඉතින් මං කිව්වේ බරද ආදරේ කියන්නේ විශ්වාසයට විශ්වාසයක් නැති ආදරේ තියෙන ළඟ ඉන්නකන් විතරයි හරියට හොලඟට පාවෙන කොළ කෑල්ලක් වගේ අර මොනක් නැහැ ඔහේ ඇදීගෙන යනවා විශ්වාසයක් එක තියෙන ආදරේ ළඟ හිටියත් නැතත් හැමදාම හිතේ තියෙනවා එහෙමයි කවදාවත් වෙන් වෙන්නෙත් නැහැ වෙන් කරන්නත් බෑ ඔන්න ඔකයි මං විශ්වාස කරන එකම දේ ඒක තමයි වික්ටර් රත්නායක සයත් කිව්වේ හිතින් යනයි අතින් අල්ලා නවත්තන්නට බෑ කියලා එරංග ආර්ට එහෙම කියන්නේ ශිවන්නයි අපි මේ ආත්මේ ලබන්න නෑ කියලා ලබන ආත්මියත් අපිට ලැබෙයිද කියලාත් අපිට හිතන්න පුළුවන්ද මේ ආත්මේ ලැබෙන්නේ නැති වුණාට කවින්ද එහෙම අහනවා මේ ආත්මේ ලැබෙන්නේ නැති දේවල් ලබන ආත්මේ ලැබෙන්න පුළුවන් හැබැයි පින තියෙන්න ඕනේ අදට මමයි මගේ අයියයි හම්බ වෙලා මාස 7යි මං එයාට පණටත් වඩා ආදරෙයි සීකිරින් එයාගේ මැනික වැලිමඩ පවින්දුට තමයි එහෙම කියන්නේ ෂෝක්නි අවුරුද්දකින් කේක් එකක් කපමු හරි කියන්නේ ඉතින් මගේ මුන්දේ වරන් ඉන්නත නබ වෙනුවෙන් මම නකරපු දෙයක් නැති තරම් දැනෙන හැම වෙලාවකම නබ ප්‍රශ්නක කියලා මං දුක්ුණු තරම් වෙන වෙන හේතු තාහක් තිබිලත් නබ මැත්තේම නැහුණු තරම් අපි කාලයක් හේන හුඟක් මවපු තරම් අහන්න තියෙනත් එක දෙයයි මැනික නබ හිතේ මට ආදරයක් තිබුණම නැද්ද රත්තරන් චතුරංග මදෝෂිතා